ආයුබෝවන් කියලා පිළිගන්නවා හසන ස්ට්‍රීම් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අපි අද කතා කරන්නේ කිසිම app එකක් software එකක් පාවිච්චි කර නැතුව ලේසියෙන්ම photo එක background එක ඉවත් කරගන්න ක්‍රමයක් ගැන. ඉතින් වැඩි කතාවක් නැතුව යමු අද වීඩියෝ එකට. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම මේ වීඩියෝ එකට පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell button එක click කරලා all දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. අපි post එකක් හදාද්දී නැත්නම් අපි photo එකක් edit කරාද්දී නැත්නම් thumbnail එකක් හදාද්දී මේ ඕනම දෙයකදී අපිට අවශ්‍ය වෙනවා photo එක background එක ඉවත් කරගන්න. ඉතින් මේ වගේ background ඉවත් කරන්න app එකක් නැත්නම් software එකක් පාවිච්චි කරනවට වඩා මේක එක click එකකින් ලේසියෙන් කරගන්න පුළුවන් නම් ඒක අපේ වැඩවලට ගොඩක් පහසුවක් වගේම අපේ කාලයත් ඉතුරු වෙනවා. ඉතින් අද කතා කරන්නේ අන්න ඒ වගේ background එක එක click එකකින් ඉවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ ක්‍රමේ ඔයාගේ phone එකේ වගේම computer එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැතුව බලමු කොහොමද මේ වගේ එක ක්ලික් එකකින් බෑක්ග්‍රවුන්ඩ් එකක් ඉවත් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලගේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඔයාලා කැමති බ්‍රවුසර් එකක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බ්‍රවුසර් එක ඕපන් වුණාම පස්සේ සර්ච් බාර් එකේ බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කියලා ටයිප් කරගන්න. ඉතින් මේව සර්ච් රිසල්ට් එකේ මේ පළවෙනියෙන් තියෙන සයිට් එකට ඔයාලා යන්න ඕන. මම මේ සයිට් එකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දා තියෙනවා. ඔයාලට එක ක්ලික් කළොත් මේ සයිට් එකට එන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එකට ආවම පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලා මෙතන මේ අප්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලගේ බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ ඉමේජ් එක ඔයාලා මේ සයිට් එකට අප්ලෝඩ් කරගන්න ඕන. මෙතන මේ වගේ ඉමේජ් එක ඔයාලට බලා ගන්න පුළුවන් නම් ඒක ක්ලික් කරලා ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙතන නැත්තම් ඔයාලා මෙතන බ්‍රවුස් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් ඕපන් වෙවි. එතනින් ඔයාලට අවශ්‍ය වෙන ෆොටෝ එක තෝරලා දෙන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙන ෆොටෝ එක මෙතන තියෙන නිසා මම ඒක ක්ලික් කරගන්නවා. මම අප්ලෝඩ් කරන්නේ මෙන්න මේ ෆොටෝ එක. ඒක නිසා මම ඒක ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මෙතන ඩන් කියන එක ක්ලික් කරනවා. මේක සමහරක් ෆෝන් වල ඔයාලගේ ෆෝන් බ්‍රෑන්ඩ් එක නෝ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් කරන්න මේ එකම විදියටම තමයි ඔයාලට තියෙන ඔයාලගේ අවශ්‍ය වෙන ෆොටෝ එක තෝරලා දෙන්න. ඉතින් තෝරලා දුන්නා පස්සේ මෙන්න මේ විදියට බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා සයිට් එකට අප්ලෝඩ් වෙලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතන මේ ඩවුන්ලෝඩ් කියන නිල් පාට බටන් එකක සරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ අපි අප්ලෝඩ් කර ෆොටෝ එක මේ වගේ බෑක්ග්‍රවුන්ඩ් රිමූවර් එක ඩවුන්ලෝඩ් වෙවි වගේ ෆෝන් එකට. ඉතින් අපි ෆෝන් එකේ ගැලරියට ගිහිල්ලා බලමු මේක බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලාද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි අපි අප්ලෝඩ් කර ෆොටෝ එකේ බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා මෙන්න මේ විදිහට තියෙනවා. මේ ක්‍රමෙන් ඔයාලට ලේසියෙන්ම ෆොටෝ එක බෑක්ග්‍රවුන්ඩ් එකක් අයින් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ අඩුපාඩු තියෙනනම් ඒවත් කියලා කමෙන්ට් එකක් දාන්න. තව යාළුවෙකුටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ YouTube channel එක තාමත් subscribe කර නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ YouTube channel එකට ගියොත් ඔයාලට මේ වගේ ගොඩක් वीडियोस බලා ගන්න පුළුවන් වේවි ඒවත් බලන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් හම් වෙනකම් මම අද ඔයාලකෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.